சிறுச சூப்பர் ஸ்டார் ගැන කතා කරනවා නම් මම දෙවන අධීරෙන් ආවේ. ඉතින් ඇත්තටම කියනවා නම් සිරස සුපර් ස්ටාර් නොතිබුණා නම් අද අමිලා නදීෂානි කියලා කෙනෙක් නැහැ. අමිලා නදීෂානි සිරස සුපර් ස්ටාර් දෙවනි අධීරෙහි තරගකාරියක ලෙස එක්වන්නේ වර්ෂ 2007 දී. ජනතා ප්‍රසාදයේ උපරිම තලයේ පැජමුණු ඇය සිරස සුපර් ස්ටාර් සුපිරි ගමන් මගින් නික්ම යන්නේ අවසන් 12 දෙනා අතුරින් අවසන් 3 වැන්නිය ලෙසයි. ඒකේ ගායන දිවියේ ආරම්භයේ සනිටුහන් කරන සිරස සුපර්ස්ටාර් වෙතින් ඈ වෙනුවෙන් නිර්මාණය කරන ලද ගීතාවලිය නිසා ඈ තම තවත් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගන්නවා. මෙසේ පියවරෙන් පියවර ඉදිරියට යන ඈ චිත්‍රපට පසුබිම් ගායනයට අවතීර්ණ වන්නේ 2009 වසරේදී. ගායිකාවක ලෙස අතිශය ජනප්‍රියත්වයක් හිමි කර ගන්නා ඈ රංගන ශිල්පිනියකසේ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ සිරස ටීවීහි විකාශය වූ හිරුමලී ටෙලිසිත්තමෙන්. අපේ ජීවිත කොහෙන් පටන් ගන්න කොහෙන් කෙලවර වෙනවද කියලා අපිම දන්නේ නැහැ. මේ වන විට විදේශ ප්‍රසංග වේදිකාවට අත්‍යවශ්‍යම ගායන ශිල්පිනියක බවට පත්ව සිටින්නේද ඇයයි. ගායිකාවක රංගන ශිල්පිනියක ලෙසින් සහෘද රසික ජනතාවගේ ආදරයට නුමදව පාත්‍රව සිටින ඇය නුබෝධිනකින් සිය කුළුඳුල් නවකතාව එලි දැක්වීමට සූදානම්ින් සිටිනවා. මෙසේ විවිධ භූමිකා නිරූපණය කරමින් කලා ලෝකයේ ඇගේ ගමන් මඟ සටහන් වෙද්දී ඒ සඳහා අමිලා නදීෂානිට ප්‍රමුඛතම සහයෝගය ලබා දුන්නේ සිරස සුපර් ස්ටාර් වේදිකාව. තරම කියනවා නම් සිරස සුපර් ස්ටාර් තමයි අමිලා නදීෂානි වෙහැදුවේ. ඉතින් ඒ වගේම තමයි අපි හැමෝටම කියන්න තියෙන්නේ නම්බර් 1 සිරස සුපර් ස්ටාර්.